ada විශේෂයෙන් මේ ප්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වුනේ යම් ආකාරයක පහුගිය දවස්වල දිනවල අද සහ පහුගිය දින කිහිපය තුළ මාධ්‍යවල වාර්තා කරලා තිබුණා මේ ලබන 30 වෙනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශකවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත ඒ සඳහා පැහැදිලි කිරීමක් කරන්න එක සුදුසුයි කියලා මහ බැංකුව කල්පනා කරා ඒ සඳහා විශේෂයෙන් ඒ හේතුව සහ ඒ අදාළ කරුණු ගැන තමයි අද ඉදිරිපත් කරන්න යන්නේ මුලින්ම මේ රජය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා මහ බැංකුව මේ මාසේ 30 වෙනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් පත් කිරීමට ප්‍රධාන වශයෙන් හේතුව වුණේ හේතු වෙලා තියෙන්නේ අපි හැමෝම දන්නවා දේශීය ණය ප්‍රසස්කරණය ඩොමෙස්ටික් ඩෙට් ඔප්ටිමයිසේෂන් කියන ඒ වැඩපිළිවෙල පහුගිය දවස්වල විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය සහ අදාළ මහ බැංකුව සාකච්ඡා කරලා අවසන් පදිකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂයෙන් අවශ්‍ය වෙනවා ඒ යම්කිසි කාලපරාසයක් සම්පූර්ණ ක්‍රියාත්මක කිරීමට ඒ ක්‍රියාත්මක කිරීමේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඊට පස්සේ පාර්ලිමේන්තුවේ අදාළ කමිටු මුදල් කාර්යක සභාව සහ අනිකුත් අදාළ කමිටු සාකච්ඡා කිරීම කාලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාද කරලා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ කටයුතු කිරීම සඳහා සාමාන්‍යයෙන් දවස් 4ක 5ක වගේ කාලයක් අවශ්‍ය වෙනවා. ඒතර මේ වගේ දවස් 4ක 5ක කාලය තුළ සාකච්ඡා කරන අතරතුරදී වැදගත් කාරණේ තමයි වෙළඳපළ විශේෂයෙන් රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර සහ ඒ වගේම බැංකුවල කොටස් ඒ අදාළ ව්‍යාපාරවලට අදාළ කොටස් වෙළඳපළේ සහ ණය වෙළඳපළේ විශේෂයෙන් වෙළඳපළේ වෙළඳාමට සම්බන්ධ වෙන ට්‍රේඩ් වෙන දේවල්. එතකොට මේ වගේ දෙයක් කරනකොට ඒ අතරතුර ඒක නිසා තමයි විශේෂයෙන් අර නිවාඩු දීර්ඝ නිවාඩුවක් අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මේ කාලය දීර්ඝ නිවාඩු කාලයක් වෙන්න බැවින් රජසම් මුදල් අමාත්‍යාංශ සාකච්ඡා කළ තීරණය ගත මේ කාලය තුළ මේක කර ගන්න ඕන. නමුත් මේ අතරමැදදී එක දිනයක් පවතිනවා විශේෂයෙන් වෙළඳපොළවල් ක්‍රියාත්මක වෙන. ඒ දිනේ වෙළඳපොළවල් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යම තුලින් මේ ක්‍රියාවලියට අවශ්‍ය කාලය ලබා දීම සඳහා ඒ කාලසීම එහෙදී විශේෂයෙන් ජූනි 30 සාමාන්‍යයෙන් සමහර කාලවල බැංකු දිනයක් වශයෙන් ප්‍රකාශ කරලාපත් වෙනවා. මේ අවස්ථාවේදී ජූනි 30 සිකුරාදා බැංකු දිනයක් ප්‍රකාශපත් කරාම එක දිගට දවස් 5ක යම් ප්‍රශාකාරයක වෙළඳපොළවල් අසතැපින් කාලය තුල ඒ කාලය තුල මේ සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කිරීමට හැකි වෙයි කියලා රජය බලාපොරොත්තු වෙන නිසා තමයි ඒ දිනේ නිවඩුවට පත් කළ දීලා තියෙන්නේ. ඉතින් ඒක ඒ හේතු නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. අනිකුත් කාරණේ තමයි විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ මේ බැංකු නිවාඩුවක් පත් කිරීම නිවාඩු දිනයක් පත් කිරීම හේතුව නිසා කිසිම ආකාරයක බැංකු වලට ගණදිනු වලට විශේෂයෙන් සාමාන්‍ය නිවාඩු දවසක සිදු කරන බැංකු ගණදිනු ATM ඒ කියන්නේ ස්වංක්‍රීය තෙල යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීම ඔන්ලයින් විශේෂයෙන් ඔන්ලයින් බැංකු ගණදිනු ඉන්ටර්නෙට් බැංකු ගණදිනු අන්තර්ජාලය හරහා කරන බැංකු ගණදෙනු මුදල් හුවමාරු කිරීම ඒවට කිසිම බාධාවක් නැහැ. ඒ වගේම සාමාන්‍ය අපි දන්නවා සමහර බැංකු නිවාඩු දිනවල ක්‍රියාත්මක වෙන අර වීකෙන්ඩ් බැංකින් කියලා එකක් තියෙනවා. ඒ කිසිම බැංකු ගණදෙනු වලට මුදල් හොඳා කර ගැනීමට මුදල් ලබා ගැනීමට මේ තුල කිසිම බාධාවක් නැහැ. සාමාන්‍ය බැංකු කටයුතු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ වගේ දීර්ඝ බැංකු නිවාඩු කාලයක් තුල වුණත් බැංකු කටයුතු ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බැංකු කටයුතු කරගැනීමට සියලු පහසුකම් සලස්සනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි කියන තියෙන්නේ සමහර අයගේ යම්කිසි කටකතා පතුරන මේක බැංකු ජනතාවගේ බැංකුවල තැන්පත් මුදල් යම්කිසි ආකාරයක හානියක් වෙන දෙයක් කියලා ශ්‍රී ලංකා මහ බැංකු වශයෙන් සාතික කළ කියන්න පුළුවන්. මේ දේශීය ණය ප්‍රසස්කරණය කියන වැඩපිළිවෙල යටතේ යෝජනා කරලා තියෙන අති පරිදි දේශීය බැංකු සහ බැංකු නොවන තැන්පත් ලබා ගන්න ආයතනවල තියෙන තැන්පත්වල තැන්පත් මුදල හෝ දැනට එයට ලැබෙන පොලි මුදල කිසිම අඩුවක් වෙන්නේ නැති විදිහට ඒකට හානියක් වෙන්නේ නැහැ මේ කරන යෝජනා කර ඇති දේශීය ණය ප්‍රසස්කරණය වැඩපිළිවෙල තුලින්. ඒක
ඒකෙන් වැඩි විස්තර අපිට කතා කරන්න බැරි මොකද ඒක යම් කිසි ආකාරයක අනුමැතිය ගන්න ක්‍රියාවලිය තුල ගත්තට පස්සේ නිවාඩු දවස් ටික අවසන් වුණාට පස්සේ ඒක ප්‍රකාශයට පත් වෙයි පාර්ලිමේන්තුව තුලින් එතකන් ඒ සඳහා මම හිතන්නේ විස්තර සාකච්ඡා කිරීමේ තරම් සුදුසු නැහැ කොහොම වුණත් මහ බැංකු වශයෙන් අපි ප්‍රකාශ කර තියෙන්නේ මහ ජනතාවගේ බැංකු සහ බැංකුනොන මුල් ආතරණවල තියෙන තැන්පත්වලට මේ දේශීය නැත් සස් කිරීම කියන යෝජනාව තුළ ඒගොල්ලන් තැන්පත් කිසිම ආකාරයකට අඩු වීමට හේතුවකුත් නැහැ. එයාට දැනට ලැබෙන පොලිය එයාකට ලැබෙනත් ඕන තියෙන තැන්පත්වල යම් කිසි ආකාරයක ඉස්ස තැන්පත් පොලියක් බැංකුවලින් තියෙනවා නම් ඒ පොලිය එයාකට ලැබෙන්න ඕන. ඒවා කිසිම දෙයක් අඩුවක් වෙන්න කිසිම හේතුවක් නැවෙන නිසා ප්‍රධාන කාරණා තමයි මේෙහිදී අපි හැමදාම කියලා තියන්නේ දේශීය ණය ප්‍රතිසස්කරණය කිරීමේදී බැංකු පද්ධතියේ ස්ථායීතාවය සහ ජනතාවගේ බැංකුවල තැන්පත් කර ජනතාවගේ මුදල් වල සුරක්ෂිතතාවය ගැන මහ බැංකුව විශේෂයෙන් දැඩි අවධානයක් යොමු කරලා තමයි යෝජනා සාකච්ඡා කරලා තියෙන්නේ. අපි ඒ සහතික ලබා දෙන්න පුළුවන් බැංකුවල තියෙන දේශීය තැන්පත් වලට තැන්පත් කරවන්නට කිසිම හානියක් නොවනා කියන සාතිකය පණිවිඩය දෙන්න අවශ්‍යයි. ඒක නිසා තමයි විශේෂයෙන් මේ අවස්ථාවේදී මේ ප්‍රකාශය නිකුත් කරන්න අපි අදහස් කරේ. බොහොම ස්තුතියි.